කිසිම අවධානයක් යොමු වෙලා නැහැ. දැන් මේ රෑ වෙලා එන වාහනයක් බයිසිකලයක් ආවොත් කෙලින්ම මේකේ වැදලා ඒ එන මනුස්සයා මේ ගමේ මිනිහ තමයි මැරෙන්නේ. ඒ නිසා මේ බලධාරීන්ට කියා සිටින්නේ මේ අවධානාංකාරී තත්ත්වය අඩුගානේ දැන්වත් මේ දෙයක් උනාට පස්සේ ක්‍රියාව යෙදවන්න නෙමෙයි වෙන්නේ ඉස්සර වෙලා මේ අනතුරුව වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕන. මේක මේ කණුවේ ජොයින්ට් එකක් තියෙනවා. මේ කණුව සම්පූර්ණ කණුවක් නෙමෙයි. මේක කණුවේ ජොයින්ට් එකක් කරලා තමයි මේ ආපු කම්බිය එතනින්ද වෙන කම්බියක් තියෙන්නේ. එහෙම තමයි මේ ටෙලිකොම් කණු හදලා තියෙන්නේ. එහෙමනම් මේක අනතුරකට ලක් වෙලා තියෙන්නේ ලොරියක් ඇවිල්ලා තියෙනවා. ඒ ලොරිය උඩින් මේ වයර් එක පාත් වෙලා තියෙනවා. වයර් එක පාත් වෙච්ච වයර් එකේ වැදිලා ලොරිය වැදිලා තමයි මේක කඩාගෙන වැටලා තියෙන්නේ. හැබැයි ඒ ලොරියෙන් ලොරිය කණුවේ හැපිලාව මොනවත් වෙලා නැහැ. ලොරියෙන් 54000ක් අරන් තියෙනවා දැනට දවස් දෙකකට තුනකට ඉස්සර වෙලා. හැබැයි අද වෙනතුරු මේ අනතුරු වෙනකල්ද බලන් ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපි ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් මේ ටෙලිකොම් ආයතනයේ මේ වගේ මේ අදුර්දාසි ක්‍රියාවලිය කරන නිසා මේ ජීවිත බේරා ගැනීම සඳහා මේ අනතුරුව මේ කඩාවැටි තිබෙන ටෙලිෆෝන් කණුව යථා තත්ත්වයට පත් කරන්න කියලා ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. එකට විතර දිඩි හිංගාලා සද්ද ඇහුණා. මං අතන ඉති වැහි පොදක් ගියා. ඔව්. ඒ ගමන් බලනකොට මේක කඩා වැටුණා. මේ වැ බිම කිප්පු. ඔව්. ඉස්සරහ අපේ පුතා බිම තියෙනවා. වාහන යනවනේ. අර කණු දෙකක් අරන් ගිහලා හිට ගැව්වා. හා. උස්සලා. ඒක අර කවුද ගලවලා දාලා. කණු දෙක. කොහොමද නැති කණු දෙක. හා. ඉතින් ඊට පස්සේ තමයි මෙයාලා දැන් කී දෙනෙක් ආවද ෆොටෝ ගහනවා. දැන් පේඩ මහතුරු කට්ටිය කිව්වා මේ ගහ අම්මා මුලින්ම මං කිව්වා මුලින්ම මට කර තියන හරියන් මේ දිගටම මේ පැත්තෙන් අදිනවා කිව්වා. හා 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 එහෙම කියලා ගියයි. ඊට පස්සේ තව ආවේ නැහැ. ඊට පස්සේ කට්ටියක් ඇවිල්ලා ආයි ෆොටෝ ගැහුවා. හා මම එහෙම මොකද උනේ? ඉතින් ඔය වැහැ ටික තමයි කැඩුනේ ඉතින්. නිකන් ගැහුවා කැඩුනේ. ඉතින් කනුව පුතේ කවුරු කඩන්නේ නැහනේ නිකම්ම කඩා වැටුනේ ඒක. හා හා අර තියෙන අතන කඩිච්චි තැන. ඔව්. ආන් එච්චර. ඉතින් අපි දන්නේ අනිත් ඒවායි. මොකද ගිය වාහනේ? 10 wheel එකක් ගියේ. ඒක කොහොමත් ලොකු වාහනේ යනවනේ පාරේ. ඔව්. මේක පාත් වෙලා තියෙන අර කනුව ඇද වෙලා මේ කනු අනික පාරේ මට්ටමත් එක කොටයි දැන්. පාර උසෙන් ඉසෙන කනු උසයන් නැහනේ. ඔව්. 10 wheel එකේ ගන්න තමයි මේ කනුවක් තියෙන්නේ.
ඉතින් කනුව මෙතන වයර එක ගෑවෙනකොට මේක කඩාගෙන යන්නේ පොයේ දවසේ. හ්ම්. ඊට පස්සේ මෙතන අපේ අයියලා හැම රැලී කොට ගෙනල්ලා තිබා. ඒවත් අප්පගෙන ගියා අයියේ. හා. ඊට පස්සේ පාරේ මැද තිබිලා ඒ දෙකන් අපි අයින් කරලා දැම්මා. ඒවා අප්පගෙන වේගෙන් යනවා මිනිස්සු ඉතින්. ඇත්තටම අනුතුරුදායකයි මෙතන වාහන ලොකු වාහන දෙකක් තුනක් මාරු කරගන්න බෑ ගෙවල් අස්සේ. මේ දැන් තුම්පාරක් ඇවිල්ලා ඒගොල්ලෝ ෆොටෝ ගාගෙන කාගෙන යනවා. කිසිම කෙනෙකු වගකීමක් නැහැ ඇත්තටම ටෙලිකොම් එකේ නුත් ආවා. හා හා. එයාලා කියන්නේ මේ මේ කනුව විතරක් හදන්න පුළුවන් මේ කනුව හදන්න බැළු ඉතින් ආයෙත් ඒ සිද්ධියම තමයි සිද්ධ වෙන්නේ එතකොට. සතියයි. මේ සතියක් උනේ මේක අර පොහොර ගෙනාපු ලොරියක් තමයි මේ මේගොල්ලන් මේ පාත්තරලා දීව බණ්ඩල් එකේ වැදලා කැල්ල තියෙන්නේ. ඔව්. මේ ලොරිය මම දන්න විදිහට පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන පොලිසියට දාලා ඒ ටෙලිකොම් එකට දන්වලා ඒ නඩත් මේක අලුත් අඩියාවේ නඩත්තුම අලාභය හිතන් දෙවලා තියෙනවා. ඔව් දැන් මේ ආරක්ෂිත විදියට මේ ඊට පස්සේ මේක ගෙව්වට දැන් සතියක් තිස්සේ දැන් කතා කරන මේ හරිම දුර්වල ආයතනයක් කිසිම නිලධාරියෙක් සම්බන්ධ කරගන්න බෑ. මම දැන් 2:05 11ට කතා කරපුවාම කිව්වා එතන සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ 45 කියලා නම්බර් එක කරලා දුන්නා ඒකට කතා කරපුවාම එතන සම්බන්ධ වෙන්නේ නැහැ. මම දන්න විදිහට ලංකාවේ තියෙන මේ විදිහ දෙයක් වුණාම සම්බන්ධ කරගන්න බැරි දුර්වලම ආයතනය තමයි ටෙලිකොම් ආයතනය. අනික දැන් මේවා බලන්න දැන් මේ පාරවල් වල මිනිස්සු බදු ගෙවලන යන්නේ. හැම කෙනෙම බදු ගෙවනවා මේ පාර යන්න. පාර යන්න බදු ගෙවුවාට මේගොල්ලන් ඇවිල්ලා මේ කණු හිටවල තියෙන මේ මාර්ග රක්ෂිතවල. දැන් මේක PRD පාරා PRD පාරක රක්ෂිත සීමාව අඩි 30යි. ඒ අඩි 30 නේ මේක අඩි 20ක්වත් නැහැ නේ මේ කණු හිටවල තියෙන සීමාව. ඊට පස්සේ කවුරු හරි වාහනයක් ඇවිල්ලා වැදිච්චාම මේගොල්ලන් කියනවා මේගොල්ලන්ට අලාභ ගෙවන්න ඕනේ. දැන් ඒක ලොකු බරපතල වැරද්දක් නේ. ඒගොල්ලන් කිසි දවසක නඩත්තු කරන්නේ නැහැ. දැන් බලන්න අර එහා පැත්තට ඉපිල් ගහ වැටලා අවුරුද්දක් වෙනවා. දැන් ඉපිල් ගහ මැරිලා මිනිස්සුන්ට දඩර කපන්නත් පුළුවන්. හැබැයි ඒ ගහ තාම අයින් කළේ නැහැ. මේ විදිහට ඔබතුමී බලන්නකෝ මේකේ තියෙන හැම බණ්ඩල් එකකම අතු පාත්‍රය තියෙන නඩත්තු කරනවාද කියලා කිසිම නඩත්තුවක් නැහැ. හැබැයි මොන හරි දෙයක් වෙච්ච ගමන්ම මිනිස්සු තමයි දැන් මේක කවුරු හැපිලා මැරුණොත් කවුදව කියන්නේ? ඒ මිනිස්සයාගේ ජීවිතේ නැති වෙයි. හැබැයි මේකට කවුරුත් වගේ කියන ආයතනයක් නැති වෙනවා. ඉතින් අපි කියන්නේ මේ විදිහේ දේවල් රටේ වෙන්න බෑනේ. මේ රටේ වෙන්න බෑ. මිනිස්සු බදු ගෙවනවානේ. මේ පාර යන්න බද්දක් ගෙවනවා. හැම වාර්ෂික බද්දක් ගෙවනවා ප්‍රාදේශීය ලංකාවට. අපි කියන්නේ බදු ගෙවන මිනිස්සුන්ට පාර යන්න බෑ නම් මේ මිනිස්සු එක එක ආයතන මේ විදිහට අවහිරතාවයන් ඇති කරලා කවුද මේවට වගේ කියන්න ඕන? මේකට නිසි ක්‍රමවේදයක් හැදෙන්න ඕන රටේ කවුරු හරි මේ වාක්‍ය ඝාතනය. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව subscribe කරන්න.